ලැජ්ජාවක් කියලා හිතමු සමාජයක් කියන එක එහෙට තේරෙන්නේ නැහැ. ඒක නිසා අපි කවදාවත් කිසි කෙනෙක්ගෙන් අදත් අහන්නේ නැහැ. අපි කැමතිත් නැහැ බඩට ඇඟිල්ලෙන් අල්ල අද කෑවද කියලා අහනවා. අනිත් ඔක්කොම දේවල් ඒකනේ අපි නුකා නුබී ඉඳගෙන ඒකනේ අපි අපේ අම්මලා අපේ අප්පච්චිලා අපට නුකා නුබී ඒ දරුව නැද්ද දෙන්න පුළුවන් හොඳම දේ දුන්නා. ඒ අය කැවිව්වේ නැහැ. මේක තමයි ක්‍රමය. ඒ අය හැම විටම කළේ තමාගේ තියෙන සම්පත් වලින් උපරිමේක. රාජ්‍ය පාලකගේ වගකීම විය යුත්තේ පිටරටින් ගෙනල්ලා කන්න දෙන එක නෙවෙයි. ඒ ගැති බව ඇති කරන එක නෙවෙයි. දැන් පිටරටින් ගෙනල්ලා කන්න දෙන ඔය ව්‍යාපාරය තිබුණා නම් සිරිමාව බණ්ඩාරනායක මැතිනියට පින් සිද්ධ වෙන වගා සංග්‍රාමීම ඇති නොකළ නම් දැන් මේ වෙනකොටත් මේ ලෝක උද්ධමනයේ එක්ක දිහා බලපුවන් ලෝක ආර්ථික අර්බුදය එක්ක බලපුවාම අපේ රටේ ඉතෝපියා වගේ මැරෙන්න කොච්චර ලක්ෂ ගාණක් හිටියද. නමුත් මේ රටේ අඩු ගානේ කපුටෙක් බල්ලෙක් මලේ නෑ කෑම නෑ කියලා. ඇයි අපි ජාතියක් වශයෙන් හැමදාම ඔය මොන පරගැති පාලකේ අපට ජනතාව අනිත් පැත්තට ගන්න හැදුවත් මේ මිනිස්සු පුළුවන් මත්තමින් තමාගේ දෙයක් වගා කරගෙන අඩුගානේ ගහකින් කොලකින් කඩාගෙන කන්න මේ පුණ්‍ය භූමියේ හැම තැනම ගහක් ගලක් උඩ වුණත් යමක් දැම්මොත් භෝගය පැලවෙනවා. ඒ තරමටම මේක වාසනාවද. ඒ නිසා මේ මිනිසුන්ට පේනවද අත දික්කල ඕනේ කොලයක් තියෙනවනම් ඕනේ අලයක් තියෙනවනම් ඒක කෑමට හොඳ දෙයක් වසවිස දෙයක් නෙවෙයි. මෙන්න මේ තත්වයෙන් අපි බේරුණා මිස ඔය කියන ආර්ථික න්‍යායන් ඔය ඔක්කොම ඉල්ලුමට සැපේම දෙන්න ඕනි කියන එක මේ බටහිර ආර්ථික න්‍යායන්. අපිත් අත්වසෙ මේක ස්වාභාවිකව සිද්ධ වෙන්නේ මට බඩගිනි වෙලාට කෑමක් ඕනි. ඒක ඉල්ලුම සැපේම න්‍යාය කියන්නේ ඒකයි. නමුත් අපි බඩගින්න තියනවායි කියලා අනික් මිනිහගේ හොරා කෑවේ නැ මංකොල්ල කෑවේ නැ අපි හැම විටම මහන්සි ගත්තේ ඒකයි දාඩියේ වටිනාකම දුන්නයි කියලා කියන්නේ අපට ඒ බඩගින්න එන බව අපි බඩගින්න එන්න ඉස්සෙල්ලා දැනගෙන හිටිය ජාතියක්. මේ අලුත් අවුරුදු කාලයේදී හැම මේ පේවීම එහෙම කියලා කියන්නේ අවුරුදු එන බව දන්නවා අපි 13 14 ද. දැන් අප්‍රේල් මාසේ පටන් ගත්ත දවසේ ඉඳන් අවුරුද්දට සූදානම් කරනවා. අවුරුද්ද ආපු දවසේ ඩුක් ගාලා මේකලා පුතේ මොනවා ගෙනහලා නැහැනේ කන්න නැහැනේ බොන්න නැහැ. එහෙම පශ්චාත්තාපුනේ නැහැ අපේ රටේ. අපි ජාතියක් වශයෙන් නැගිලා දැන් මෙන්න මේ කලමනාකරන. ඒක නිසා බඩගින්න එන්න ඉස්සෙල්ලා අපි අය ලැස්ති වුණා බඩගින්නට පිළිතුරු දෙන්න. නැවෙන් කටට එනකල් බලාගෙන හිටියේ නැ. මේ හැම ඔය ආර්ථික න්‍යායන් හදලා තියෙන්නේ අපිව විනාශ කරන්න. අපිව වහලුම් බවට පත් කරන්න. ඒගොල්ලන්ගේ නිෂ්පාදන වලට වෙළඳ පොළ හරි ගසන්න. ඒගොල්ලන්ගේ අවශ්‍යතා වලට පිරිස් බලය හරි ගසන්න. ඊට ඒකේ ඇරෙන්න වෙන කිසිම දෙයක් එහෙන් සිද්ධ වෙන දෙයක් නැහැ. කුෂකර්මාන්තයේ පැත්තෙන් කතා කරමින් නේද මහත්තයා රසායන විද්‍යාව හරහා නිර්මාණය වෙච්ච පොහොර කුමිනාශක මේ බෙහෙත් වර්ගන අපි හැමදාම කතා කරා. යම් කාල සීමාවක් තිබ්බ මේ දේවල් අපි බොහොම අභිමාණයෙන් කතා කරපු කාලයක් තිබුණා. හැබැයි අද අපි අනුරාධපුරයේ වේවා පොළොන්නරුවේ වේවා මේ අතුරු බල විඳිනවා. ඇයි අපි මොකද්ද මේ අපේ මේ කුෂි රසායන භාවිතය හා සම්බන්ධව ඇති වෙච්ච ක්‍රමය අපේ මේ අපි බොහොම ගෞරවයෙන් සිහිපත් කරන මාතෘභූමියේ සරුපසට මේ හරහා මොකද්ද වුනේ? අපි දැන්වත් මොකද්ද මේ වෙනුවෙන් කළ යුත්තේ? මම හිතනවා දැන් අර අපි කලින් කතා කළ දේ පිළිබඳ හොඳම පැහැදිලිම නිදර්ශනය තමයි ඔය කුෂිකර්මාන්තයේ සම්බන්ධ රසායනික පෝර භාවිතයත් එක්ක පැනනගෙන කරුණු ගණනාවම. එකක් අමතක කරන්න එපා, මේ රටේ මෑත කාලීන ඉතිහාසයේ මෙන්න මේකයි වැදගත් වෙන්නේ. 1960 ගණන් වෙනකල් මේ රටේ ඔය කියන රසායනික දේවල් භාවිතය තිබුණේ නැහැ. මේවා ඉස්සෙල්ලම මේ රටට හඳුන්වා දුන්නේ හරියට සුද්දගේ කාලේ අර මත්පැන් මේ අලෙවි කිරීම නොමිලේ දීලා මිනිස්සු එකට හුරු කළා ඉවර වෙලා මේ රේන්ද පොළවල් දැම්මා වගේ ඉස්සෙල්ලම කළේ කුෂිකර්ම සංවර්ධන. ඒ කාලේ හිටපු ශේෂ්ත්‍ර නිදානිලව නොමිලේ මේ කුෂි මේ රසායනික බෙහෙත් දුන්නේ. ගොවියෝ දන්නේ නැහැ. ගොවියන් බොහොම අමාරුවෙන් මේක පාවිච්චි කළේ. කැමති වුණේ නැහැ. නමුත් බලෙන් මේක නොමිලේ දීලා පාවිච්චි කළා. අද මිනිසුන්ගෙන් අද ආණ්ඩු පෙරලනවා මිනිස්සු කෘමිනාශක නැහැ කියලා සමහරට ගොවිපලට. ඒ කියන්නේ තමාගේ අපේ ගොවිපල වැඩකලේ රගිතේ ඒ කාලේ දරුවෙක් හදනවා වගේ. අපි ගොවිපලක වැඩ ආරම්භ කළ දවසේ ඉඳන් අස්වැන්න ගිට ගන්න දවස වෙනතුරු මේ ගොවිපල තමාගේ දරුවෙක් රකින ආතන්ත මේ පරණ පොතපතේ පව සද්ධර්ම තමයි මේ වගේ පොත්වල කියලා බලන්න
කොච්චර ලස්සනට මේ විස්තර කරනවාද කියලා. ඉතින් ඒ විදිහට රැක්කදී අද ගොවියා කුඹුරට ගිහිල්ලා සමහර විට වීතික වපුරලා ආවයින් පස්සේ නැවත කුඹුරට යන